ජනාධිපතිවරණේ කවුද අපේක්ෂකයා, කවුද ඉල්ලන්නේ, ඒ පක්ෂෙන් කවුද, අරයාගේ නායකත්වය තියෙනවද, ඒක ඇත්තටම රටට වැඩක් වෙන්නේ නැහැ. රට ඉස්සරහට යන්න නම් රටේ ආර්ථික දේශපාලන දැක්ම ප්‍රතිපත්ති ක්‍රියාවට නගන වැඩපිළිවෙලක් ඉදිරියට එන්න ඕනේ. අපි දකින්නේ පහුගිය අවුරුදු 70ක කාලයේ පුරාවටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැමදාම ඡන්ද කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ පුද්ගල කේන්ද්‍ර වෙච්ච සංවාදයක් ඇති වෙනවා. අවසානයේ පුද්ගලයා පස්සේ යනවා මිසක් රට ඉස්සරහට ගෙන ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරේ නැහැ. ඉතින් දැන් රට ඉල්ලා සිටින්නේ, අලුත් තරුණ පරම්පරාව ඉල්ලා සිටින්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන මඩ ගොහරුවෙන් මිදෙන අලුත් විකල්පයක්. ඒ අලුත් විකල්ප බලවේගයක් රට හදන ප්‍රතිපත්තියක් එක්ක මේ රට බාර ගැනීමේ ඌමනාව තමයි රටේ ජනතාව තුළ ඇත්තටම පිපාසයෙන් තියෙන්නේ. අපි දකිනවා එහෙම කරන්න නම් මේ රට හදන්න සැලැස්මක් ඕනි. අංක එක. දෙක, නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අවශ්‍යයි. තුන, ජන සහභාගි වෙච්ච ආර්ථිකයක්, කියන්නේ ජනතා සහභාගිත්වයෙන් ගොඩ ආර්ථික නිෂ්පාදනයක් අපි ඉස්සරහට ගෙනියන්න ඕනි. හතර, ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕන. සමානව බෙදෙන ක්‍රමයක් නෙමෙයි, සාධාරණව බෙදී යන ක්‍රමයක්. සැලැස්මක්, නිෂ්පාදනය, ජන සහභාගිත්වය, නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදී යන අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගිය යුතුයි. අන්න එවැනි ප්‍රතිපත්තියකින් පමණයි සැබෑ ජනතාවාදී පාලනයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. දේශපාලන මඩගොහරුවක් බවට පත් වෙලා තියෙන අපේ රටේ දේශපාලන සංස්කෘතිය තියෙන මේ පිරිහි. දේශපාලන සංස්කෘතිය පිරිහෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ආර්ථිකයේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒ නිසා මේ වැටිච්ච රට ගොඩගන්න නම් එවැනි දිගුකාලීන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගිය යුතුයි. ඉතින් එවැනි ප්‍රතිපත්තියක් මත ඡන්දේ පාවිච්චි කරන අලුත් ඡන්දදායකයන් සහ එහෙම හිතන ඡන්දදායකයන් බිහි කිරීම මම හිතන්නේ අපි කාගෙත් වගකීම. යුරේකා විශ්සල් ඇහුවා ඇයි ඡන්දේ නොදෙන්නේ කියලා. ඇත්තටම ඡන්දේ නොදෙන එක හේතුවක් තමයි මේ ගතානුගතික චින්තනේ. එහෙම නැත්නම් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනේ අපි කැපුවත් කොළපාට, කැපුවත් නිල්පාට, අපේ පරම්පරාව අහවල් පක්ෂේ, අපේ අම්මා තාත්තා සීයා මේ පක්ෂේ කියන අර ගතානුගතික චින්තනේ ඉන්න පසුගාමි චින්තනයක් අපේ රටේ සාමාන්‍ය ජනතාව තුළ වැඩිපුරක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි මිදුන් නැත්නම් මේ රට වෙනස් කරන්න බෑ. ඉතින් අපි සූදානම් මේ රට වෙනස් කරන්න, මේ රට ගොඩනගන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අර සාම්ප්‍රදායික මඩගුහුරේම ඉන්න එපා, වෙනස් වෙන්න, අලුත් වෙන්න. අපිට පේනවා 1994 න් පස්සේ මේ ප්‍රධානයයි කියා ගන්න පක්ෂ දෙකටම තනිකර ආණ්ඩුවක් පිටවන්න ජනතාව බලය දීලා නැහැ. ඒකෙම ගම්ම්‍ය වෙන ඔප්පු වෙන දෙයක් තමයි ජනතාව දැන් ටිකෙන් ටික ක්‍රමානුකූලව වේගයෙන් එතනින් ඈත් වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ පදනම මත මේ රට ගොඩනගන අලුත් ක්‍රියාමාර්ගයක්. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ බුද්ධිමතුන්, විද්වතුන්, කලාකරුවන්, ප්‍රගතිශීලී ජනතාවත් එක්ක එකරාශි වෙලා රට හදන ක්‍රියාමාර්ගයකට යන අපි සූදානම්. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා වෙනස් වෙන්න, ඔය පරණ අනමිටි අදහස් වලින් අලුත් වෙන්න අපි මේ රට ගොඩනගන්න සූදානම්. එක අවුරුදු පහක් අපිට දෙන්න, අවුරුදු 70ක් හදන්න බැරි වෙච්ච රට අපි අවුරුදු 5න් හදලා පෙන්නනවා ස්ථිර.